වසර 23කට පසු දුම්රියෙන් කොළඹ කොටුවට එළවලු ප්‍රවාහනය කිරීමේ කටයුතු ඊයේ පසුරුවෙන් ආරම්භ කෙරුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුවයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙළඳ සහ අලෙවි අංශය දුම්රියෙන් එළවලු ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ දුම්රිය මැදිරි පහක් සකස් කර තිබෙනවා. නියම ව්‍යාපෘතියක් වශයෙන් ඊයේ පසුරු පහට නානුවේ දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා එළවලු ප්‍රවාහනය කිරීම ආරම්භ කර තිබුණා. මෙම විශේෂ දුම්රිය අද අලුයම 1:30ට කොළඹ කොටුව වෙත ළඟා වී ඇති බවයි වාර්තා වුණේ. දුම්රිය දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික අංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබෙනවා. කොළඹ පිහිටි සුපිරි වෙළඳ සැල් සහ මැනින් වෙළඳපළ ඉලක්ක කර ගනිමින් මෙම එළවලු තොග ප්‍රවාහනය කිරීම විශේෂත්වයක්. මේකෙන් දුම්රිය දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙනවා රට මැදේ තියෙන එළවලු තොග කොළඹ දක්වා ප්‍රවාහනය කිරීමට. ඒක ලෝරි විශාල සංඛ්‍යාවක් මාර්ග හරහා කොළඹ සහ අනිකුත් නගර දක්වා ධාවනය වෙනවා. ඉතින් ඒකට විශාල පිරිවැයක් ඉන්ධන පිරිවැයක් යනවා. ඉතින් ඒ සඳහා තමයි මේ සැකසූ දුම්රියක් අද දින පරීක්ෂණ ධාවනයට එකතු වෙන්නේ. පාරිභෝගිකයේ අතරට එළවලු අඩු මිලකට ප්‍රවාහණයෙන් යන දැඩි වියදමක් තියෙනවා. ඒ වියදමත් අඩු කරගෙන පාරිභෝගික අතරට එළවලු අඩුවෙන් දෙන්න පුළුවන් හැකියාවක් ඒ අනිත් එක විශේෂයෙන් අපිට හොඳ ගුණාත්මක එළවලු ටිකක් පොඩි වෙන්නේ නැති වෙන්න දුම්රියෙන් අපිට කොළඹට ප්‍රවාහනේ කොළඹටත් වෙනත් පිටත් ප්‍රදේශවලටත් අපි බලාපොරොත්තු වෙනවා එළවලු ටිකක් ප්‍රවාහනය කරන්න. මේ අතර කොළඹ නගරයේ අවට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන 20කදී රුපියල් 55කට බිත්තර අලෙවි කිරීම අද සිට ආරම්භ කර තිබෙනවා. බිත්තර මිල ගණන් පාරිභෝගිකයින්ට දැරිය නොහැකි ආකාරයට ඉහළ යාමත් සමග බිත්තර අවම මිලක් යටතේ අලෙවි කිරීම පිළිබඳ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව ලොරි 20ක් යොදා ගනිමින් අද දිනේදී කොළඹ නගරයේ අවට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ බිත්තර අලෙවි කිරීම සිදු කරනු ඇත. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.